Hello there and welcome to our very first edition of the Daily Sports Show, your source for everything sports in Sri Lanka. Here we exclusively focus on our local athletes and encourage them to put Sri Lanka on the map when it comes to world sports. Today, featuring on our first show, we have Sri Lanka's new hero, the gold medalist at the South Asian Games for the 100 meters, and he's also the record holder in South Asia for 100 meters, Himasha Eshan. Well, Eshan, thank you for joining us today. Apita kiyanna puluwan da den langadi oya gold medal ekak dinna South Asian Games wala 100 meters waltai ema relay ekata. Kohomada danenne me jayagrahana gana? Godak satutui. මොකද මගේ ක්‍රීඩාවට මම අවතීර්ණ වෙද්දී මම මුලින්ම දකුණු ආසියාව දිලා තියෙන්න ඕනේ ආසියා මට්ටමට යන්න. ඉතින් මම ඒ දේ කරා එදා දවසේ ඇතුළත. මොකද මම ශ්‍රී ලංකා වාර්තාව වසර 16ක පෙරනේ ශ්‍රී ලංකා වාර්තාව විභාගයෙන් ඉගෙන වචනයෙන් කියන නිම කරන්න බැරි ගොඩක් ලොකු සතුටක්. මොන වගේ සහයෝගයක්ද හම්බුනේ අපේ ක්‍රීඩා මාධ්‍යංශනයි ලංකාවේ ෆෑන්ස් ලගෙන? ලොකු සහයෝගයක් ඇත්තරම අපේ මේ වර්තමාන ක්‍රීඩා ඇමති දයසිරි මේ ජයසේකර ඇමතිතුමා අපිට ලොකු සහයක් ලබා දුන්නා. මොකද අපි මේ මාසය එකමාරක් ඇතුළත අපි ඉල්ලපු සෑම දෙයක්ම ඔහු අපිට ලබා දුන්නා. අපි වෙනේ වාසිකව පුහුණුවෙන් කටයුතු ආරම්භ කරා. අපි ඉල්ලන්නේ මොකද්ද? අපිට අයිස් බාත් ඕනි කිව්වා. මේ දේ ලබා දුන්නා. මෙඩිකල් ෆැසිලිටීස් සියලු දේවල් අපිට ලබා දුන්නා. ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මෙවර දකුණු ආසියා තරගාවලියේ රන් පදක්කන් සංඛ්‍යාව ඉහළ යෑමට එක ප්‍රධානම හේතුවනේ ක්‍රීඩා ඇමතිතුමා අපිත් එක්ක හිටපු හින්දා. ඔහු අපිව ඔහු ග්‍රවුන්ඩ් එකට පැමිණලා අපිව එන්කරේජ් කරා. හැම වෙලෙම පරදිද්දී දිනද්දී හැමදේම ඔහු අපිව අතහැරියේ නැහැ. ඉතින් ඔහුට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම ලංකාවෙ ඉන්න මල්ල ක්‍රීඩා සංගමත් අපිට උදව් කරා. ඒ වගේම අපේ ලංකාවේ සියලු දෙනා අපිට මේ දකුණු ආසියා තරගාවලියට යෑම සඳහා සියලු දෙනාම අපිට උදව් කරා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන මගේ පුහුණුකරු මේ දැන් ඉන්න චමින්ද පෙරේරා සර්, ඔහු මටත් වඩා කැප වුණා. ඒ කියන්නේ මගේ පුහුණුවෙන් කටයුතු ඔහු මට වඩා කැප වෙලා හොයලා බලලා මගේ පුහුණුවෙන් කටයුතු ඔහු සිදු කරා. ඉතින් මම ඔහුට ස්තුතිවන්ත වෙන්න ඕනේ ප්‍රථමයෙන්ම ඔහුගේ කැපවීමත් පියෙක් වගේ මාත් එක්ක මගේ සෙවණැල්ලසේ සිටීම පිළිබඳව. ඒ වගේම මගේ අම්මා, මගේ තාත්තා, මගේ අක්කා, මගේ අයියටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ පවුලේ සියලු දෙනාටම. දැන් ළඟදී හිමාශ ගියා නේද US වලට තරගාවලියකට? වර්ල් ඉන්ඩෝ චැම්පියන්ෂිප් මීට 60 දිවීමට. ඉතින් මට ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක් ලබා ගන්න පුළුවන් වුණා. මොකද ඒ තරංගාවලිය මීටර් 60 මම ප්‍රථම මගේ තරංගාවලියක්. මේ මෙතෙක් ඉතිහාසෙ මම සහභාගී වෙලා තිබ්බේ නෑ. මට ඉතින් ඒක අත්වැලක් වුණා, පිටුහලක් වුණා. ඉදිරි අනාගතයේ තියෙන ඔලිම්පික් වර්ල් චැම්පියන්ෂිප් ලෝක මට්ටමේ සිරු තරංගාවලි ජයග්‍රහණය කිරීමට ලොකු අත්දැකීමක් වුණා මේ තරංගාවලියේ. දැන් මේ තරංගාවලියට සහභාගී වෙන්න chance එක කොහොමද හම්බුනේ? ඇත්තටම මට අපේ ක්‍රීඩා මිතුමා දයසිරි ජයසේකර මිතුමාගේ සහයෝගයේ ඇතුව තමයි ඇත්තට මට මේ තරගාවලියට යෑමට පුළුවන් වුණේ. ඉතින් ඔහුට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මල්ල ක්‍රීඩා සංගමෙත් ඒකට උදව් කළා. ඔවුන්ට රික්වෙස්ට් කළා, මගේ ටයිමින් පෙන්නලා 10.26 කාලයක් ඔහුත් කැප වුණා. ඉතින් සියලු දෙනා ඒකට කැප වුණා. ඉතින් මම ඔවුන්ට සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මට රන් අයුරින් ඒ තරගාවලියට යෑමට සහයෝගය ලබා දුන් සියලු දෙනාටම. අපේ ඔලිම්පික් මෙඩලිස්ට් සුසන්තික ජයසිංහට පස්සේ මේ ටෝර්නමන්ට් එකට ගියපු පළවෙනි කෙනා වාරේ. දැන් මීට කලින් වෙච්ච දේවල් ගැන කතා කරද්දී මට මතකයි 2012 පොඩි තහනම් උද්දේජක සම්බන්ධයෙන් පොඩි ප්‍රශ්නයක් තිබ්බා ඔබට. මොකක්ද ඒක හරියට අත්දැකීම? 2012 මම එතකොට ජූනියර්. මම කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. මම ශක්තිජනක පානයක් පාවිච්චි කරා. මොකද මම ඒක කිසිම දෙයක් තියෙන බව දන්නේ නැහැ. මොකද ඒකේ කිසිම ලේබලේ කිසිම දෙයක් ගහලා තිබ්බේ නැහැ. ඉන්ග්‍රීඩියන්ස් වල තිබ්බේ නෝමල් ඉන්ග්‍රීඩියන්ස්, අපි ගන්න සාමාන්‍ය දේවල්. නමුත් ඒක ඇඟ ඇතුලින් ප්‍රතික්‍රියාවෙන් තමයි තහනම් උත්තේජක බවට පත් උනේ ඒ මම ගත්ත ශක්තිජනක පානේ. ඉතින් මට අවාසනාවන්ත ලෙස මාස 9කට තරංග තහනමක් ඇති වුණා. ඉතින් මම ඒක පිටුහල කරගත්ත අත්දැකීමක් කරගත්ත ඒක පෙරලා ගත්ත මගේ අත්දැකීමකට කවදා හෝ මම ශ්‍රී ලංකා වාර්තාව අභිවා යන්නේ කොහොමද කියලා. ඉතින් මම ඒකෙන් ලොකු අත්දැකීමක් ලබා මොකද මට ඒ දෙයින් කිසිම දෙයක් නොලැබුණේ නෑ. ඒකෙන් මම ලොකු අත්දැකීමක් ගත්තා. මට සියලු දේවල් ඒ තහනම් මාස තරංග තහනමෙන් ලබාගත දේවල් අපමණ කියන්නේ කියලා නිම කරන්න බෑ. මොකද හැමදේම මට ඒ තහනමෙන් පස්සේ තමයි සියලු දේවල් මට පෙනුනේ. ලෝකයේ කොහොමද ලෝක මට්ටමට යන්නේ, ලංකා මට්ටමේ කොහොමද ඉන්නේ කියලා ඒ තරංග තහනමෙන් මේ සියලු දේවල් මම ඒකෙන් මේ අත්විඳපු හින්දා අද මම ශ්‍රී ලංකා වාර්තාව අභිවා ගියේ ඒ හින්දා කියලා මට කියන්න පුළුවන්. දැන් මාස 9ක් ගෙදර ඉඳන් අනිත් අය දුවන එක බලනවා කියන්නේ එච්චර ලේසි දෙයක් නෙමෙයි. අනිවාර්යෙන්ම මට මතකයි ඔබ ඒ කාලේ කියනවා තහනම තිබ්බට මම ආයෙ එනවා ජයග්‍රහණ කරනවාමයි කියලා. එදාම කියවල තිබ්බ 2012.
වෙලෙ මොකද දැනන්නේ කොහමද ඒ වගේ කොන්ෆිඩන්ස් එක මොකද මට වැටෙන්න දුන්නේ නැහැ මට මගේ පුහුණුකරු මාත් එක්ක ඉතින් මගේ පවුල මාත් එක්ක හිටිය අම්මා තාත්තා අක්කයි ඒ වගේම විශේෂයෙන් බාතිය අයියා මාත් එක්ක හිටිය මට වැටෙන්න දුන්නේ නැහැ සියලු දෙනා මාව එන්කරේජ් කරා ඔයාට ඊනඟ තරගාවලියේදී කොහොමද ඉදිරියට යන්නේ කොහොමද ඊළඟ ස්ටෙප් එක අපි කරන්නේ කියලා හැම දෙනා මාත් එක්ක හිටපු හින්දා විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ මගේ පාසල කවුදර විද්‍යාලය අධිසිත සංගමේ රංජන් සර්වත් ඇතුළු සියලු දෙනා මාත් එක්ක හිටියා ඉතින් මට ඒක තහනම් වුණා කියලා මාස 9 කටුක අත්දැකීමක් ඇත්තටම සිදුනේ මොකද මගේම වයසේ ළමයි මගේම වයසේ කමේ ක්‍රීඩකයෝ තරඟවාදීදී මට දුකක් තිබුණා නමුත් මම ඒ දුක කාටවත් පෙන්වුවත් කියන්නවත් ගියේ නැහැ නමුත් මම ඒක අත්දැකීමක් කරගත්තා මම ශක්තියක් කරගත්තා ඉදිරි අනාගතයේ තියෙන සියලු තරඟාවලි ජයග්‍රහණය කිරීම සඳහා දැන් ඔබ කලින් කියලා තිබ්බා මේ ඉස්සර දැනීමක් තිබ්බ නැහැ ඔය බෑන්ඩ් සබ්ස්ටන්ස් සම්බන්ධයෙන් දැන් කොහමද ඔයගලන්ට මේ සම්බන්ධයෙන් තියෙන නොලෙජ් එක උදව්වක් තියෙනවද මෙඩිකල් ඇත්තරම තාමත් අපිට ඒ ගැන කිසිම දැනීමක් අපිම හොයාගත යුතුයි ඒක අපිම සපයාගත යුතුයි මොනවද අපි මේ කරගන්න බෑන් මේ සප්ලිමෙන්ට් මොනවද ඒකට ඉන්ග්‍රීඩියන්ස් මොනවද ඒ සප්ලිමෙන්ට් වල තියෙනවා අපිම හොයාගත යුතුයි ඇත්තරම අපිට මෙඩිකල් ෆැසිලිටීස් තවමත් අපිට 100% ලැබිලා නැහැ අපිට න්‍යූට්‍රිෂන් සයිඩ් එක ෆලෝ කරන්න ඇත්තරම ලොකු කවුරුත් අපේ ලංකාවේ තුල නැහැ අනිවාර්යෙන් ක්‍රීඩකෙක් ඉස්සරහට යනවා නම් න්‍යූට්‍රිෂන් සයිඩ් එක කියන්නේ මෙඩිකල් ෆැසිලිටීස් 100% තියෙන්න ඕනේ ඉතින් ඒ දේ අපිට තවමත් මේ වෙදිවත් ලැබිලා නැහැ ඇත්තරම හිතන්නේ හරි දැන් තව මාසයකින් දෙකකින් වගේ රියෝ ඔලිම්පික්ස් තියෙනවා. ඒකට ක්වොලිෆයි වෙන්න chance එකක් තියෙනවද? ඉදිරි තරඟාවලි පැවතෙනවා. ඉතින් ලෝකල් මීට්ස් තියෙනවා. ඉතින් ඒකට පුහුණුවින් කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් තව 0.1 වගේ කාලයක් 10.6 කාලයක් තියෙන්නේ රියෝ ඔලිම්පික් තරඟාවලි පරිසරය මට්ටම. ඉතින් ඒක මෙවර බැරි වුණත් 2020 වසරේදී පරිසාදා මට්ටම ඉක්මවා ශ්‍රී ලංකා 2006 සිඩ්නි ඔලිම්පික් එකෙන් පස්සේ නැවත ශ්‍රී ලංකාවට පදක්කමක් ගේමේ බලාපොරොත්තු වෙමින් පුහුණුවෙන් කටයුතු ආරම්භ කළදී දැන් 2020 ඔලිම්පික්ස් තියෙන්නේ ජපාන් වල දැන් ඔබට වාගේ දැනට තියෙන බෙස්ට් ටයිමින් එක 10.26 10 වලට අඩුවෙන් දුවන්න පුළුවන් chance එකක් එන්න තියනවාද ඔයාලට දැනනවාද ඒ ටාගට් එකට යන්න පුළුවන් අනිවාර්යෙන් මට දැනෙනවා මම 10.0ට අඩුවෙන් දුවන්න මට පුළුවන් මොකද ඒකට ලොකු කාර්යයක් ගන්න තියෙනවා අපේ ශ්‍රී ලංකාවේ ඇත්තම ටෙක්නොලොජි සයිඩ් එක ඇත්තටම ඉම්ප්‍රූවමන්ට් එක යන්නේ ඉතින් මම ඇත්තටම ක්‍රීඩා මිතුමාට කියන්නේ අපිට විදේශ සංචාරක කියන්නේ තරඟකාරී විදේශ සංචාර ලබා දෙන්න හැමදෙස්සෙම අපිට ඒ වගේම පිටරට පුහුණු වීමක් අවශ්‍යයි ඇත්තටම මොකද අපි ආරම්භයේ කොහොමද ගන්නෙ මැද ටික කොහොමද දුවන්නේ අවසානයේ කොහොමද දුවන්නේ කියලා තවමත් අපි දන්නේ නැහැ මොකද එන් කරන ෆිනිෂ් කරන ස්ටයිල් එකට දශම ගාණක් අපිට අඩු කරගන්න පුළුවන් අපි ඒ දේ තාම දන්නේ නැහැ ඉතින් ඒ සිදු ලබා ගන්න නම් 10.0 අඩුවෙන් දුවන නම් අනිවාර්යෙන් අපිට ජාත්‍යන්තර පුහුණු වීමක් අවශ්‍යයි ඉතින් ඒ දේ ලබා දුන්නොත් අනිවාර්යෙන් 2018 වෙද්දී ආසියානු තරඟාවලිත් පොදුරාජ මණ්ඩලී තරඟාවලිත් පැවතෙනදී අනිවාර්යෙන් ඒ තරඟාවලි වලින් ලංකාවට රනින් බබලවන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා අපිට ඒ තරඟාවලි වලට පෙර සූදානමක් ලබා දෙනවා නම් විදේශ සංචාර ලබා දීලා විදේශ පුහුණුවක් ලබා දෙනවා නම් දැන් මේ ළඟදී ඉවර වෙච්ච සවුත් ඒෂියන් ගේම්ස් වල ඔයා මෙඩල්ස් කීපයක් දෙන්නලා තිබ්බා. ඒ වගේම අනිත් අයත් සමහර ගෝල්ඩ් මෙඩල්ස් දෙන්නලා තිබ්බා ස්විමින්, ඒ වගේම අනිත් ඇත්ලීට්ස්ලා. ඉතින් අපේ නැෂනල් පූල් එක බැලුවම මොකද්ද දැනෙන්නේ? හොඳ ෆියුචර් එකක් තියෙනවද? ඉස්සරහට තව මෙඩල්ස් කීපයක් දෙන්න chance එකක් තියෙනවද? අනිවාර්යයෙන්ම මොකද මෙවර දකුණු ආසියා තරඟාවලියේ තරුණ ක්‍රීඩකයා වේ අවුරුදු 20ත් 24ත් වගේ ක්‍රීඩකයෙක් මොකද මම ඒ වගේම 100 දුවපු අනිත් මේ දකුණු ආසියාවේ වේගවත්ම කාන්තාව රුමේෂි ඒ වගේම 200 මේ ගෝල්ඩ් මෙඩලිස් මේ පිරිමි ඉසව්වේ ඉතින් ඔක්කොම මගේ වයසේ සම වයසේ සිටින සියලු දෙනා විශේෂයෙන්ම ස්විමින් කරන ක්‍රීඩකයත් මගේ වයසේ සිටින ඉතින් අපිට ඉදිරි අනාගතේ අපි විදේශ බල්ලා බලධාරීන් බලනවා නම් ඉදිරි අනාගතේ ශ්‍රී ලංකාව සුවර්ණ යුගයකට ක්‍රීඩාවෙන් සුවර්ණ යුගයකට යන්න පුළුවන් කියලා විශ්වාසයක් මට තියෙනවා දැන් අපිට කියන්න පුළුවන් ද සාමාන්‍යයෙන් දැන් ඔයා වගේ ඇත්ලීට් කෙනෙක් දවසකට පැය කීයක් ට්‍රේන් කරනවද මොකද්ද කරන්නේ උදේ නැගිට ගාම උදේ නැගිට ගාම ඇත්තටම බුදුන් වඳිනවා ප්‍රථමයෙන්ම වැඳලා ඉතින් මගේ වැඩ ආරම්භ කරන්නේ ඉතින් මම දවසට පැය මම උදේවරු විතරයි ඇත්තටම පුහුණුවෙන් කටයුතු ආරම්භ කරන්නේ පුදේවරු ඉතින් පැය 3ක් හෝ පැය 2ක් අතර පුහුණුවෙන් කටයුතු කරගෙන යනවා සාමාන්‍යයෙන් ජිම් ට්‍රේනින් වෙනවද නැත්නම් ස්ප්‍රින්ට් ට්‍රේනින් ජිම් ට්‍රේනින් ස්ප්‍රින්ට් ට්‍රේනින් කරගෙන ඒ කියන්නේ දවසකට එකවරුවක් කරගෙන ඉතින් බැලන්ස් කරගෙන කරගෙන යනවා දැන් ඇත්තටම බැලුවොත් ක්‍රිකට් ඇර අනිත් ස්පෝර්ට්ස් වල ප්‍රොෆෙෂනල් ස්පෝර්ට්ස්මන්ලා කියලා කියන්න අමාරුයි කවුරුත් ක්‍රීඩාව විතරක් තනියෙන් කරන්නේ අනිත් රස්සාවලුත් කරනවා
ඉතින් ඔයාගේ තත්ත්වය මොකද්ද දැන් ඉගෙන এডুকেෂන් පැත්ත ඉවරද නැත්නම් මොකද ජොබ් එකක් කරනවද ගිය වසරේ A-levels exam ලියලා ඉවර වුණේ දැන් මම දැනට යුද හමුදාවේ කාලතුවක් කුරුචිමේන්තුවට සම්බන්ධ වෙලා ඉන්නේ ඔවුන්ගෙන් ලැබෙන ඒ මාසික වැටුපෙන් තමයි අතන මේ ක්‍රීඩා ජීවිතේ පවත්වාගෙන යන්නේ ඉතින් ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ ඉතින් මම ඉදිරි අනාගතයේදී ඩිග්‍රියක් කිරීම සඳහා බලාපොරොත්තු වෙසිනේ ඉතින් ඒ සඳහා දැන් ඉඳන්ම පුහුණු වෙන කටයුතු සිදු කරලා මගේ ගිනීමත් මගේ රැකියාවත් ඉහළ මට්ටමකට ගන්න තමයි එකම බලාපොරොත්තු එතකොට බැලන්ස් කරන්න මේ වාගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකයි ඒ වගේම ස්පෝර්ට්ස් ලයිෆ් එකයි දෙකම බැලන්ස් කරන්න ඒ වගේ අපහසුතාවයක් නැහැ මොකද මම 2004 ඉඳන්ම ස්කූලේ 4 වසර ඉඳන්ම මම ක්‍රීඩාවට යොමු වුණේ. ඉතින් මම ඕ ලෙවල්, සී ලෙවල්ස් කරන අතරතුරේ ටයිම් මැනේජ්මන්ට් එක ඉම්පෝර්ටඩ් ටයිම් මැනේජ්මන්ට් එකක් අනුව වැඩ කරනවා නම් අපිට හැමදේම බැලන්ස් එකට කරගෙන යන්න පුළුවන් මතය මගේ තියෙනවා. ඉතින් ඒ වගේම දැන් ඇත්ලීට් කෙනෙක් බැලුවම ට්‍රේනින් විතරක් නෙමෙයි ගන්න ආහාර ඒ වගේම හරි වැදගත් නේද? අනිවාර්යෙන් කෑම බීම මොකද කෑම බීම නැත්තම් ක්‍රීඩකයෙක් ඇත්තටම ඉදිරියට යන්නේ නැහැ. කෑම බීම වලින් තමයි 100ට 60 70 වගේ කෑම බීම පෝෂණ අනිවාර්යෙන් පෝෂණයේ තියෙන ආහාර ගන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් පෝෂණයේ තියෙන ආහාර ගත්තොත් ඒ වගේම පුහුණුවෙන් කටයුතු කැප වෙලා හැමදාම පුහුණුවෙන් කටයුතු කරනවා නම් හොඳ පර්ෆෝමන්ස් එකක් ගන්න පුළුවන් කියලා මතේ මගේ හිතේ තියෙනවා. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඒෂියන් ගේම්ස් ද, කොමන්වෙල්ත් ගේම්ස් ද, ඔලිම්පික්ස් ද අපිට සාධාරි වක්කරි ලොකු මෙඩල් එකක් ගෙනේ කියලා. අනිවාර්යෙන් මොකද 2017 වසරේ පැවැත්වෙන ඒෂියන් චැම්පියන්ෂිප් තරගාවලිය ඉතින් මම ඒකට සහභාගී වෙනවා මට ඒකෙන් සබක් කළා නැවත ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමටත් ඒ වගේ 2017 පැවැත්වෙන වර්ල්ඩ් චැම්පියන්ෂිප් ලෝක ශූරතාවලිය මම ඒකට සහභාගී වීමේ පෙරදැරුව කරගෙන තමයි පුහුණුවෙන් කටයුතු මේ වෙදී ආරම්භ කර තියෙන්නේ ඉතින් ඒකට ඒ වගේම 18ත් 19ත් 20ත් කියන වසර හතර තීරණාත්මක වසර හතරක් මගේ ඉදිරිය අනාගතේ Well, there you go. That brings to a close our first edition on your Daily Sports Show. We at Daily Sports wish Himasha Eshan all the very best for his future, may it be the Asian Games, the Olympic Games. We hope that he decorates Sri Lanka with medals. This is Aaron Ray for Daily Sports.